සහල් හින්ගේින් තොව වවෙල්ද පොලට නිුත්කිරි මඇතුළු කරුණු ගණනාවක් සබන්ධෙන් විශේෂ සක්චාවක් වී අලවි මණ්ඩලේදී අද පැවැත් වනාා. එහිී තීරණව රැසක් ගෙනැතිබෙනවා. ආහාර හින්ගේට පිළියම් ලෙස වජය සතු වග නොකළ සලු ඉඩම් භග කිරීම සඳහා ලපාදීමට නමතයි. එම ඉඩම් ආරක්ෂ කාංශවලට න්දනා රඇදුවන්ට ලබාදීමට මෙව ීට තීරුණය කරතිබෙනවා. අපේක්ෂිත ප්‍රමාණයට වඩා මෙම කන්නේදීවිීගාවට කොවින් යොමු වී ඇතිබවයි, අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ. මේ අියෝගේ මන රජ හැකවක්තියන කවරත් ඩගින්න්න තියන්නේ නහ ආන්ඩුවයි වගකින් බාරගෙන තිබෙනවා ේ මුලින් තිමුණ ප්‍රශයතමයි යලකන්නට සැලසුම් කරලා තිබනේ අක්කර දස් දෙලක්ෂ ඇත්ත පන්ද හක්තර වගකාරය ගලතමයි මුලින් බලා පොත්තුව තිබන මු දැන්වේෙනොට හාලක්ෂ හැත්තදහකට ආසන්නර්මාණය. වග කල්ල තියෙන හෙක්ට. එ දෙගුණකට ආසන්න ප්‍රමාණකට වී වගක් සිද්ධ නිසා දැන් අපට සහල්ලිගයක් ඇතිවෙන්නන්නේ නහ අපට සහල් හිකයක් ඇතිවෙන්න තිබෙන්නේ. දෙෙැම්බර් මාසය අගසාහ ජනවාරි මස් පෙපරවාර ඉඳලා අය අස්වන්න්න පටන් ගන්න මහකන් ඒ ස දෙකට අවශ්‍ය සහල් ප්‍රමාණය අදි තීන්දුර පාරි පොක්ට මතුමට පබදන එක දැම්මගේන්න කිය. එවට අපි ගනල්ලමේ හල්මල පාල කරන්න ව ල ට රදු න ඔයි තියාගන්න කට්ටියට ඒව නිදස් කරන්නේ දට ගොල්ලට අසීමිතලායක් ලබගන්න පුළුවන්කමක් ලැබන්න නෑ. වී අලවි මණ්ලි සතු වී සහල් බවට පත්කර, පාලන මිලිට වඩ අඩ විලිට පරිභෝගකින්ට ලපාතීමට ද සැසුම් සක්කස් කර තිබෙනවා. කිලෝක්‍රයම් පහ සහ දාහයි ප්‍රමාණය සහල්වලු ලබාදීම වැඩපිළි වෙක්ට ඊට ඇතුලා. මට්‍රික්ට්‍රන් හතලිස් තුන්දඳහකට වැඩි ප්‍රමාණයක් අපේ වී අලේ ම්ලේ සතුව වීවිදියට තියෙන ඒගේම මිට අතිරේකව රජය සතුව වෙන මතියන සිවිල්ලාආරක්ෂ බලකාය සතුවත් වී කිලෝ ලක්ෂ විසිනමයක් විතර. දැන්ට යවා කියලාල අපිට කිව්වා.ඒගේම අපේ රබීජගොයි පළවල්ලි තතිරිවෙච්ච වීතියනවා. ඒවගේ එන්නල් ඩීපියගේ වීතියන රජය ආර්තන සතුේ සියල්ම සහල් බවට පත් කල්ල මේ ඉදිරිදින කීපයතුන් බදනකම යලකන්න අස්සන්න්නනකොට නවතව ගබඩා කරගන්න පිට ඉඩවශය අපි දැන්ට අපි සතුවති ව විතෝක වේගෙන් සහල් බවට පත් කල්ල යවන්න කියන පති සි ලබාදීල තිබුණ නමුත් මේ වනතේ අපෙන් සාමාන්‍යෙන් මාසකට යන්නන්නේ මෙට්‍රික්ටොන් පන්සසික් දහක් වගේ අත්‍රමානයක් තමයි එන මාසකට. ටික්න් දාහකට වැි ප්‍රමාණයක් ේරද පොළට් නිකුත් කරන්න ගන උපදෙස්ල බා දුන්න. ඒ වගේ අපි තවතීන්දුව ගත්තා. PMB රයිස් කියල අපි වියලේ මණ්ලේ සතුවතිබුණු සහල් සාධාරණ මිලකට ජනතාවට ලබාදීම වැඩ පිළිවෙල. හිදිරයේ ද සහල් බෑගකරපුවා කිලෝ පහසාහ දහය විදිට ැ වෙනදොලට නිකුත් කිරීම කරවා යම්මටමකින් ඒ ලබන අවුද්ධ වෙනකොට නැත්තා මහකන්නේ වෙනකොට අපි වේගවත් කල්ලා මේ සහල්ලේ කාධකාරය බිඳලීමේ වැඩසරහනට වියලේ මන්්ලේ රිජුවම දායකත්වය දක්වන්න අපි කටයුතු කරනවා. අපි විශවාාස කරන මේ සහල්ලින්ගයක් දැන් යම් ප්‍රදේශෂයක තියෙනවවා. දනට වැඩිය දහගුණේ කරත් ැඩිය අපි සහල් දෙන්න පටන්ගත්තර වස්සේ. මේහින්ගේිය අපට අම්මට්මකට පාලනය කරගන්න පුළුවන් වේ කියිය. හැම හැම සත්තුවසකම සුපිරිවෙන සැල්ලට අපි දෙන සහල් පාලමිලට අඩුවෙන් මිකුණන්න තම අපි ද ලාද ට වැඩ ිල ිකුන්න බෑ. ඉදිරි වගක් කටිසන හ පහර ලබාදීම සම්බන්ධීන්ට අමත්‍යවරයා මෙහිතිී මාත්්‍ය එතෙනුවත් කලා නමුත් දැන් ඊය වෙනකොට අවසානක විසුමත් ඉදියාවත් එක් සංකරා අපට පොහර එනවා දැන්ට අපට ගෝල දීල තියනවාර්තාාවනුව හයවවෙනි දට. එනවාසි හයවෙනිදට ලංකාවට පෝර නව එනවා කියනක කියනවා ඊලානාට බෙදාාහරන්න මඟත බදවා එතන නිඳදද හතරක් පාක්්‍යයි එඒතවට ගොවයාගේ ලඟටඒ පෝරටික යන්න පටන්ගන්න. හැබැයි මම කියන්න කැමති එක්කම මූලතිව පැත්ත අයට. බෞනියාව අම්පාරයට පෝරෝලින් ප්‍රෝජනයක් ගන්න බැරිුුණ.ෝ මටියට ගො අපි සාමාන්‍ය බෙල පොලේ තින මලෙන් හතරෙකට තමයි අපි හින්දු කල තිය ගනු පියා දාහක. මේ අතර ජලකන්නේ අම්පාරදිශ්‍රිකයේ වී අසු නලීම පතුවිල් ප්‍රාදේශයකම් කොට්ටාශයෙන් අද අරභ වනා. රෝට්ටේ ප්‍රදේශය අකර එක්දහස් පන්සේක පමණ අසනුයි මෙලෙස නෙලිීම අරම කෘතිබින්නේ. සිනයික සමුත්‍රයේ චලෙන් වග කළ අක්කරේපත්තුූ ප්‍රදේශේද, අස්වනු ඉදිරේදී නිලීමට නීමිට බවයි, ගොවයින් සඳහන් කළේ.